ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Mother Zerana Midday News. අයිබෝවන් ඔබෙක්වන්න ජාත්‍යන්තර ප්‍රමිතයෙන් ප්‍රවෘති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දරන 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමකින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. සංවර්ධනයට ඇති බාධා ජනපති පැහැදිලි කරයි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ. දූෂිත දේශපාලනඥයින්ට දඩුවම් දීමට විධායක ජනාධිපති දුරය බාධාවක්. සමන්ත විද්‍යාරත්න කියයි. දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටු ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද පසරු 4ට අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. වර්ජනය අඛණ්ඩව පවත්වන්නේද නැද යන සම්බන්ධයෙන් තීරණය කිරීමට දුම්රිය වෘත්තීය සමිති සඳහනය අද පෙරවරු වෙබ්‍රැස්සුව අවස්ථාවේ මෙම තීරණයට එළඹි බවයි දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රජිත මහතා අද දරණට සඳහන් කළේ. දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පෙරේදා පස්වරු 4 සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමි. එය අනුව දුම්රිය සේවයේ ධාවනාගාර නඩත්තු කටයුතු සිදු කරන සේවකීන් මේ වර්ජන ක්‍රියාමාර්ගයට එක්ව සිටියා. එසේ වුවද ඊයේත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන අයුරු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට දැකගත හැකි වුණා. මෙම සංකේත වැඩවර්ජනය අද පස්වරු 4ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙලට බාධාවක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. උගතුන් සහ බුද්ධිමතුන් මව්පීම හැරදා විදෙස්ගතවීම මීට හේතුව බව කොළඹදී ඊයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ 45 වන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. අපිට සෑම විටම අපි අපේ දේ යකේ කළ යුතුය. දේශීයත්වය යකේ කළ යුතුය. අපේ උරුමයන්, අපේ සංස්කෘතිය, අපේ සිරිත් විරිත්, අපේ සම්ප්‍රදාය, ඒ සියල්ල සමගයි රටක් දියුනේ. ඒ වසර ඉඳන් ක්‍රියාත්මක කරන වැව 2400ක ව්‍යාපෘතිය පිළිබඳ දැන් මේක අවුරුදු 3-4කට තියෙන වැඩසටහන අපි ඉක්මන් කරගන්න ඕනේ නේද කියලා. මට ඔව් ඒක ඇත්ත. මම මේක ව්‍යාපෘතිය කතා කරලා තිබෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය අද ඒ වැව 2400ේ කටයුතු කඩිනම්ම ඉලක්කසහගතව කරන්න අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තාක්ෂණික විශේෂඥයින්ගේ ඉංජිනේරුවෝගේ කාර්මික නිලධාරීන්ගේ කොතෙකු දක්ෂකම් තිබෙන අය රට තුළ සිටිනා වගේම මේ සිටින දක්ෂයින් වගේම පිරිසක් රටෙන් පිට ඉන්නවා. ලැබෙන වැටුපේ ප්‍රමාණවත් භාවයේ නොමැතිකම, වරප්‍රසාදවල අඩුකම ඊට හේතු වෙලා තිබෙනවා. ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, විවිධ ශේෂ්ත්‍රවල විද්වතුන් ශ්‍රී ලාංකිකයින් ලෝකයේ ඉහළම දියුණුවක් සංවර්ධනය අධි තාක්ෂණයක් තියෙන රටවල්වල සිය සේවය ඒ රටවල්වලට ලබා දෙනවා. අපිට අද තිබෙන අභියෝගය CCB ආයතනයක් වාර්මාර්ග දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරියද මේ ශේෂ්ත්‍රගත පිට ගෝජන සේවා මේ සියලු අංශවල
අවශ්‍ය ඉංජිනේරුවන්ගේ කාර්මිකයන්ගේ බරපතල හිගය රටේ සංවර්ධනයට විශාල බාධාවක් වෙලා. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ සිරිකුත් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකුත් පක්ෂ මූලස්ථානයේදී එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ පෙරවරු 9ටයි. පැය දෙකහමාරකට ආසන්න කාලයක් රැස්වීම පැවති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම පැවැත්වීම නියමිත පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡා වුණා. ඒ වගේම ධීවරයන්ගේ ධීවර ගැටලුව සහ තෙල් පිළිබඳව තිබෙන ගැටලුව පිළිබඳව සාකච්ඡා කළා. ඒත් සමගම ඉදිරියේදී ගම්පෙරළිය වැඩසටහන දරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිරීමට ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු, එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. හිටපු අමාත්‍යවරයෙකු දිවංගත රෙජී රණතුංග මහතාගේ දසවන ගුණානුස්මරණය වෙනුවෙන් ඒ මහතාගේ පුත් එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පිරිත් පින්කමක් පැවැත්වුණා. මෙවස්ථාවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් එක්ව සිටියා. හිටපු අමාත්‍යවරයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ දහවන ගුණානුස්මරණය වෙනුවෙන් වූ පිරිත් පින්කම පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල පිහිටි නිවසේදී. එම අවස්ථාව සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද එක්ව සිටියා. අනතුරුව අද උදෑසන උඩුගම්පල පිහිටි රෙජී රණතුංග මහතාගේ සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණ විසුවිලි සංශෝධනය ගේන්නේ රනිල් වික්‍රමසිංහට ඡන්දකින් දිනන්න බැරි හින්දා පාර්ලිමේන්තු 113 දෙනාගේ තෝරගෙන අගමැති වෙන්නේ. ඉතින් ඒකට අපිට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි මේකට විරුද්ධයි. ඔබතුමාගේ සහෝදරයා අද අවුරුදු 3කට පස්සේ ඔබතුමාගේ නිවසට තාත්තගේ බණට මේ වැරදි. ඉතින් මගේ සහෝදරවරුන් එක්ක මම දේශපාලන මතවාද තිබ්බට අපි මගේ ගෙදරදී අපි ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා සම්බන්ධතාව පවත්වනවා. ඒක පෞද්ගලික කාරණාවක්. ඊ අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියද ඉදිරියේදී තීරණයක් ගන්නවා කියලා පක්ෂයේ මාර්ගය. එතුමා මාධ්‍යට කියපු කාරණා බිල් බලපුවාම ඔබතුමාලා තේරුම් ගන්න පුළුවන් මොකද එතුමා මේ කියන්නේ කියලා. ඉදිරියේදී ඔබතුමාලාගේ සහෝදරයෝ ටික ඔක්කොම එකතු වෙයි. මුළු රටම එක්කහුව වෙනවා එක තැනකට මේ විනාශකාරී ආණ්ඩුව පළවා හරින්. පවුල විතරක් නෙමෙයි. පොපචල් ට්‍රෙසරි සමාකමේ හිමිකරු අර්ජුන් නැලෝෂියස්ගෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ලවන සියලු දෙනා එය තහවුරු වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්තිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍යවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අතිගරු ජනාධිපතිතුමනි, ගරු කථානායකතුමනි, ඔබතුමාලාගේ වැඳලා ඉල්ලන්නේ මේ මන්ත්‍රීවරු 118ක් ගැන අද රටේ සියලුම මාධ්‍යවල යන නිසා රටේ සියලුම දෙනා කතා කරනවා මේ අර්ජුන ඇලෝසේස්ගෙන් සල්ලි ගත්ත මන්ත්‍රීවරු කවුද කියන එක. මම ඉතාමත් ගෞරවණීය ඉල්ලනා ගරු කථානායකතුමනි, ජනාධිපති ලේකම්තුමනි, මේ 118 නම් ටික එළියට දාන්න, නැත්නම් මේ 225ම මේකට අවු වෙනවා. සල්ලි ගත්තෝ 118ක නාමලේඛනේ දිනනවා. ඒ නාමලේඛනේ ගරු මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂියට එකඟව දන්ව ඇති අර්ජුන ඇලෝසේස්ගෙන් සල්ලි ගත්තද මෙන්ඩි සමාගමෙන් සල්ලි ගත්තද නැද්ද. එතුමාල්ලා මයිතන මේ නාමලේඛන අංගණ්ඩ උත්සාහ කරන්න නැතුව මේ නාමලේඛන එළියට එන එක වළක්වන්න උත්සාහ කරන්න නැතුව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන් සල්ලි ගත්තා තමන්ට සල්ලි දුන්නා කියලා ප්‍රකාශ කරලා මයිතන ඉල්ලා අස් වෙනවා නම් මීට වඩා ගෞරවාන්විත තත්ත්වයකට මිනිස්සු ඊළඟට උස්සලා තියයි. මේ යෝජිත වෙසිවේනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රටට අහිතකර ප්‍රතිඵලත් විය හැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ජනාධිපති ධුරය අහෝසි කිරීමට මේ අවස්ථාවේ මම කැමති නැහැ. ඒකට හේතුව රටේ පවතින දේශපාලන වාතාවරණය. පහුගිය මැතිවරණයේ ජනතාව ප්‍රතිචාර දක්වපු හැටිය අනුවත් රජයක් හැටියට අපි අවදානම් තීරණ ගන්න බෑ මේ වෙලාවේ. ඒකන්ද මම පුද්ගලිකව හිතනවා මේ වෙලාවේ ජනාධිපති ධුරය අහෝසි කරොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය සමහරට රටට අහිතකර වෙන්න පුළුවන්. ඊයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මේ බොහොම කලකිරීමෙන් කතා කරලා ඊයේ ශෝපිත නායිමි සමුරට ඒ පිළිබඳව මොකද්ද ඔබතුමාගේ අදහස? මම කතාව නම් ඇහුවේ නැහැ.
දින 100 වැඩ පිළිවෙල. ඉතින් ඒ වැඩ පිළිවෙලනේ අපි ඒ ජනාධිපතිවරණ වේදිකාවලදී කැමර ගහ ගහ ජනතාවට කිව්වේ ඒ වැඩ පිළිවෙල තමයි. අපි දැනගෙන හිටියා වේදිකාවේ. හිටිබු අයනේ අපි දැනගෙන හිටියා. තුමා ප්‍රකාශ කරන්නේ වැඩම් කරන රුපියල් ලක්ෂයක් ගත්තා. මොකද ඊළඟටත් හෙළිවෙයිද තව 2018 කරන් තියනවා දැන්. ලක්ෂයක් වගේ මුදලක් බැඳුම් කරෙන් ගත්තා කියලා කියන්න බෑනේ. ওই ව්‍යාපාරිකයෝ හැමදාම නේ හැම අවුරුද්දේම දේශපාලනේ මැතිවරණවලට ඇවිල්ලා යම් යම් දායකත්වයක් දරන කට්ටිය. ඒ වගේ කට්ටිය ඇවිල්ලා ওই පොඩි පොඩි මුදල් ගන්නවා දුන්නවා. අපි ඒව කෙලින්ම අර පෙටි කෑෂ් කියන්නේ. ඒ වගේ තැනකට යොමු කරනවා. එතකොට එක එක අංශ ඒවයින් එක එක පොඩි පොඩි වැඩ කරගන්නවා දේශපාලනේ. මම ඒක හන්ද මට හංගන්න දෙයක් නෑ. නමුත් 118 කියන ලයිස්තුව මං හිතන්නේ ඇත්තේ මහා පරිමාණ අර මිලියන් එකේ ඒ වගේ ලොකු ලොකු බරබර දේවල් වෙන්න ඇති. ලක්ෂයක් දෙන එක මට ඕනේ ඒක ආපහු දෙන්නත් පුළුවන්. පොලියත් එක්කත් දෙන්න පුළුවන් ඕන නම්. මොකද මම ඉස්සරහට කියලා තියෙන්නේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට මම ලක්ෂ 6ක් දුන්නා. මම ගෙදරට ඇවිල්ලා ගෝඨාභය ඇඬුවාම සල්ලි නෑ කියලා. ඒක හන්දා යම් යම් අවස්ථාවල දේශපාලනයේදී මුදල් අවශ්‍ය තැන්වලට යොමු වෙලාවල් තියෙනවා. ඒක අල්ලසක් නෙවෙයි. විධායක ජනාධිපති ධොරය මෙරට තුළ ක්‍රියාත්මක වීම වංචනිකයින්ට සහ දූෂිත දේශපාලඥයින්ට නිසි දඬුවම් දීමට සෑම විටම බාධාවක් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අද පෙරවරුවේ බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. හොරු ටිකක් කැළඹිල්ලට පත් වෙලා තියෙනවා. මොකද හොරුන්ගේ තොරතුරු තතු එළියට ඇවිල්ලා තියෙනවා. සමහර හොරකම් කරපු කට්ටිය බයේ ඉන්නවා. අනාගතයේදී කවදා හරි ඉරගෙදරට වැටෙනවා, කූඩුවට වැටෙනවා, ඉරබත් කණ්ඩ වෙනවා. පොදු සමාව යටතේ ගොඩෙන්ඩ හරි විධායක ජනාධිපති ධූරයේ ඉතුරු වෙන්න ඕනි. එහෙනම් විධායක ජනාධිපති ධූරයේ රැකගන්න සමහරු නිර්ලජ්ජිත නිර්වස්ත්‍ර සටනකත් නිරත වෙන ස්වභාවයක් අපට පේනවා. දැනටත් මේ රටේ හොරු අල්ලන්න බැරි එක හේතුවක් නෙමේ එක දැන් මොකෝ වෙලා තියෙන්නේ. මේ රටේ මේ විධායක ජනාධිපති ධූරයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තය හඳුන්වා දීපු මොහොතේ සිට හිටපු ජනාධිපතිවරු සියලු දෙනා දිහා බැලුවම අපිට පේනවා නීතිය පාගගෙන ඒකට උඩින් විධායකයේ හිටගෙන හිටියා. අග්‍රමිනිශ්චකාරයෝ කණෙන් ඇදලා එළියට දැම්මා වගේ එළියට දැම්මා. තමන්ට කැමති කට්ටිය අග්‍රවිශ්චකාර පුටුවල විනිශ්චකාර ආසනවල වාඩි කෙරෙව්වා. එම කළ තමන්ට කැමති තීන්දු දීගත් ඉතිහාසයක් තියෙනවා. ආන්නේ විදිහට මේ ධූරේ පවත්වාගෙන යොත් මෙරටේ පාතාලයට හොරුන්ට හොඳයි, ජනතාවට හොඳක් නැහැ. අන්න එවැනි ධූරයක් අහෝසි කරන්න කියලා තමයි අපි 20 සංශෝධනය ගෙනාවේ. 20 සංශෝධනය ගේනකොට 20 දේශපාලනින් 20 මහවුළු ගෙදරට කියන බයෙන් තෙපර බාන ස්වභාවයක් අපට බේනවා. කොහොම නමුත් අපි මේ රටේ බුද්ධිමත් ජනතාවට කියන්නේ මේ වාගේ මේ රට පෙළපු රට තලපු මේ රටේ නීතිය යටපත් කරපු පාගා දමපු පාතාලි එවුන් නිදහස් කරපු සාමදාන විශ්චකාර දුරෝට පත් කරපු විධායක බලය මේ රටෙන් තුරන් කරලා නිදහස ලබන්න ඕනේ. වවුනියාව ගුඩ්ෂෙට් මාර්කේ නිවසක සිටි මාස 8ක කුඩා බිලිඳෙකු අදාළියම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් යුත කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වනවා. වවුනියාව ගුඩ්ෂෙට් මාර්ගයේ පළමු හරස්වේදියේ නිවසක මාස 8ක කුඩා බිලිඳෙකු අද අලුයම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. වශිදරන් නැමැති මෙම බිලිඳාව නිවසියන් බියගන්වා අලුයම වෑන් රථයකින් පැමිණි නඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය බවයි බිලිඳාගේ මව සඳහන් කළේ. මේ ඇවිල්ලා 3 දොර ඇරිලා ඇතුළේ ඇවිල්ලා ළමයි අරගෙන සුදු පාට ඩොල්ෆින් එකක් තියලා එතන ගිහිල්ලා ළමයි අරගෙන ගියා. මගේ මහත්තයා තමයි මේක කරලා තියෙනවා. ආසෙප්ලේ වසුදරන එයා ලන්ඩන් එකේ ඉන්නවා. එයාත් එක්ක මං කතා කරන්නේ නැහැ. ළමයි ඔබ පෙන්වන්න කියලා එයා කිව්වා. මං පෙන්වුවේ නැහැ. ඒ ළමයි අරගෙන ගියාට පස්සේ 10 minutes after එයා කෝල් කළා කරාමට මං දැන් පොලිසියෙන් එන්ට්‍රි දාලා තියෙනවා. බිලින්දාව තවමත් සොයාගෙන නොමැති අතර පැහැරගත් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ ආරම්භ කළ බව වවුනියාව පොලිසිය පවසනවා. රත්මලානේ ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබලෙකු ගෙලවැළලාගෙන මියකුස් සිටියදී පසුගිය 29 සොයාගැනුණා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඝනසන විරත්න මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය නිරතව සිටි TM ප්‍රදීප් කුමාර ජලත් නැමැති සෙබලා බට නිවාසයේ විදුලි පංකාවේ ගැට ගැසූ ලණුවක ආධාරයෙන් මෙලෙස ගෙලවැළලාගෙන සිටියදී සොයාගැනුණා. 27 මෙම සෙබලා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ රියදුරුකු ලෙස සේවය කළ බවයි වාර්තා වන්නේ. ඔහුගේ දේහය මේ වන විට අම්පාර පරගහ කැලේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඥාතීන් පවසන්නේ ගුවන් හමුදා කඳුරේ සිටින හමුදා බටයෙකුගෙන් තමන්ට දිගින් දිගටම කරදර සිදුවන බවට මියගිය සෙබලා නිතර තමන්ට දැනුම් දුන් බවයි. අම්මේ ගහනවා, අම්මේ වද දෙනවා කිව්වා, අම්මා මාව බේරගන්න කිව්වා, මරනවා මරනවා කියලා කිව්වා එක. ඇයි කොතනද පුතේ ගෑවුගේ නායයට ගෑවුගේ. නායයට ගාපර මාල් නෙවෙයි විසිරතින ලේ විස වෙන්න ඇත්තේ. මගේ දරුවා නෙල් පාට ගති අර නාය කටේ. සෙබලා මියගිය බව සඳහන් දිනේම උදෑසන තම සොහොයුරාට දුරකථන නැමැතුමක් ලබා දී තමාව රැගෙන යාමට කඳවුර අසලට එන ලෙස දැනුම් දී ඇති නමුත් ඔහු නොපැමිණි බවයි සහෝදරයා පවසන්නේ. කොහොම හරි පාසය කරන් අද එළියට එන්නම් කියලා කිව්වා. මම ඊට පස්සේ හවස කෝල් ගත්තා. මෙයා ආන්සර් කරේ නැහැ. මම හිතුවේ මෙයා බස් එකගෙන ඇති මොකද පාසය කරන් ගෙදර එනවා කියපු නිසා. 7:10 වගේ නුර කෝල් එකක් ආවා මල්ලි සීදි විහානි කරගෙන කියලා. අපිට මේ සම්බන්ධයෙන් බොහෝ සැකයක් තියෙනවා. මොකද මල්ලි කෝල් කරලා කිව්ව 3ට විතර අම්මට මේ අම්මේ මට මේ ආදා හොඳටම ගැහුවා අද මාව මරයිද දන්නේ නැහැ කියලා. ගොන් හමුදා කඳුරේ නිලධාරින්ගෙන් විමසන විට මෙහෙම පුද්ගලෙක් ඉන්නවද කියලා හැවුවම නිලධාරින් කියන්නේ අපි ඒ ගැන තාමත් විමර්ශනය කරනවා ඉදිරියේදී හම්බ වෙයි කියලා. පුද්ගලයා හඳුරා ගැනීමට අපි එයා වැඩ කරන සෙක්ෂන් එක මොකද්ද, ඒ සෙක්ෂන් එකේ කී දෙනෙක් ඉන්නවද, ඒ පුද්ගලයාගේ නම මොකද්ද කියලා අපි පවසලා තියෙනවා. හොයා ගැනීමට අපහසු වීමක් නැහැ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර ගුවන් හමුදා වෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද දිනට සඳහන් කළේ. කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ කුඩා පරිමාණ ඇඟලුම් ව්‍යාපෘතියකට සම්බන්ධ වූ කාන්තාවන් පිරිසක් තමන් රැවටීමකට ලක් කළ බව පවසමින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවයක නිරත වුණා. විරෝධතාවයට එක් වූ පිරිස් චෝදනා කරන්නේ සය මාසික පාඨමාලාවෙන් පසු තමන්ට මහාන මැෂින් ලබා දෙන බව පැවසුවත් මේ වන තෙක් එය ලබා දීමට බලධාරීන් පියවර නොගත් බවයි. ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්ත නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර එහි පළමු අදියර සඳහා කාන්තාවන් 100ක් තෝරාගෙන ඔවුන්ට පුහුණු මධ්‍යස්ථාන පහකදී වවුනියාව දකුණ සිංහල කොට්ටාසේ සයමසක මැහුම් පුහුණුව ලබා දී තිබුණා. පාඨමාලාව සඳහා එක් වූ කාන්තාවන් පවසන්නේ පුහුණුවෙන් පසු පුහුණු වූ මහාන මැෂිම පුහුණු ලාභීන්ට ප්‍රදානය කර තමන්ට ස්වයං රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පාඨමාලාව ආරම්භයේ බලධාරීන් පොරොන්දු වූ බවයි. දේශපාලනේ පස්සෙන් එන්න කිව්වා මැසිම ලබා දෙන්න. ඒ ගිහිල්ලා එනකොට අන්තිමේට මට මැසිමක් නැහැ, මොකවත් නැහැ. අපිට ගෙදර ඉඳලා ව්‍යාපාරයක් කරගන්න අපිට මැෂින් එක ඕනේ. කෙසේ නමුත් මේ වන තෙක් තමන්ට ලැබුණු පොරොන්දු ඊට නොවුණු බව පවසමින් පාඨමාලාව නිම කළ පිරිස වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සිය විරෝධය පළ කළා. අපිට මැෂින් දෙන්න බැයි නම් අපිට රුපියල් 15000 ගානේ මාසයට දෙන්න කියන්නේ. ඒතර අපිට මැෂින් දෙකක් ගන්න පුළුවන්. අනුතුරු එම ස්ථානීයට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ඇගලුම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙක් පැමිණි අතර ඔහු මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන බවට වූ පොරොන්දුව මත විරෝධතාකරුවන් විසිර ගියා. ටෙන්ඩර් ඔක්කොම එක්සිෂන් එක දාලා ඒ දවස් උත්සව දාලා මැෂින් දෙන්න තමයි අමුතුම ලැස්ති වෙලා ඉන්නේ. පුවත් කිහිපයක් දැන් කෙටියෙන් ගල් සවුත්ලන් බාලිකා විද්‍යාලය මගින් සංවිධාන කළ පොසොන් තොරණක් ඊයේ ගාලුකොටුව රෑන්පාට් ක්‍රීඩාංගණයේදී විවෘත කරනු ලැබුවා. ඒ විද්‍යාලයේ විදුහල්පතිනි සන්ධ්‍යා ඉරාංගනී පතිරණවසම් මහත්මිය, ගල් නාගරික මන්ත්‍රී දිලීප් නිශාන්ත මහතා සහ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලහිරු අරඹවිල මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් තොරණ ජුනි මාස පළමු වන දින දක්වා ප්‍රදර්ශනය කෙරෙනවා. දිහිවර රැකියා සඳහා ගොස් සෝමාලියා දූපතේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය මත අදාළ යම දිවෙනට පැමිණියා. අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් 5ක් සමග වයස අවුරුදු 35ක කාන්තාවක් ඊයේ අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර මහියංගණ රජමාවතේ ඉහකැටිය මන්සන්දියේදී සුලං කපුල්ලක් හරහා ධාවනය කළ තිරෝත් රථයක් අධික සුලං රැල්ලකට හසුවීමෙන් අනතුරට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය දකුණු ඇල මත ඊයේ පොසොන් කලාපයක් ඉදිකර තිබුණා. මෙය ඇඹිලිපිටිය බිම්බදුව අය තරුණ පිරිස විසින් සංවිධානය කර තිබෙනවා. කළුතර ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය පළමුවරට ඉදිරිපත් කරනු ලබන බැතිගේ ප්‍රසංගය ඊයේ රාත්‍රියේ උතුරු කළුතර නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ සමගින් දහල් ප්‍රධාන පොතු ප්‍රකාශය නිමාවටපත් කරනවා. සුබ දවසක්. අබදරණ 24/7
24/7.